දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව මේවන විට මහකන්නේ වී අසනු නෙලීම ආරම්භ කර තිබෙනවා. එම ගොවීන් වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි රජයෙන් ඉල්ලා සිටින්නේ. මේ රටේ ගොවියා කොට දාගන්න නම් මේ රජය ගොවියා වෙනුවෙන් ලොකු කැපවීම කරන්න. ගත් වසන ටිකට හරි සාධාරණ මිලක් කිලෝ එකක් සඳහා රුපියල් 142ක වී මිලක් දාලා දෙන්න කියලා අපි ඉල්ලීම තියෙනවා. වී අපෙන් කිලෝවක් ගන්න මේ වෙනකොට රුපියල් 75යි. ඒ නිසා මේ රජයට බල කරලම මේ කියන්නේ 120වත් කරලා නැත්නම් අපිට මේකෙන් ගොඩ යන්න බෑ. අපිට දැන් මේ තියෙන වියදම් හැටියට අඩු ගානේ රජයේ වී කිලෝව රුපියල් 140කටවත් ගන්න ඕන. වී මිල රුපියල් 60යි 70යි. ඊට වැඩිය 150ටවත් මෙව්වා දාලා දෙන්නකො අපිට. අපි ආණ්ඩුවට මේ මොහොතේ බල කරලා කියන්නේ පාර්ලිමේන්තුවේ එක එක රැස්වීම් වලයි කයිවාරු ගහලා වැඩක් නැහැ. රනිල් රාජපක්ෂ ජනාධිපති රුපියල් 150කටවත් වී මිල දී ගත්තේ නැත්නම් ගොවියට මේතරේ ගොවිතැන කරලා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි වෙනවා. මේ අතර රජයේ බිත්තර ආනයනයට ගත් තීරණය නිසා මෙවන විට බිත්තර කර්මාන්තය අවධානමකට ලක්ව ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. බිත්තර ආනයනය කරමින් පවතිනවා කියන එක වීතිකාවක් ඇති කරලා තියෙනවා. ඒකෙන් ඇති වුණේ ඇත්තම අපේ නිෂ්පාදකයන් අධාරණමත් වෙලා මේ ව්‍යාපාරයෙන් ඈත් වීම. ඉන්දියාවේ කුරුළු වුණ තියෙනවා. ඉතින් කුරුළු වුණ රටක තියෙන රටකින් බිත්තර ආනයනය කිරීම කියන්නේ ඇත්තම දරුණු ඛේදවාචකයක්. මොකද ඉන්දියාව පවා පිළිගන්න තියෙනවා. ඔවුන්ට අපනයන වෙළඳ පොළට යන්න බැරි වෙලා තියෙනවා කුරුළු වුණ තියෙන නිසා. මේ අවස්ථාවේ අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රුපියල් 3ක ලාභයක් බලලා ඉන්දියාවේ වගේ රටකින් බිත්තර අපි ආනයනය කරලා අපි යැපෙන්න යනවා නම් මොකද විශාල කර්මාන්තයක් ඒකෙන් දරුණු ලෙස කඩා වැටෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.